අනුරාධානුග සෙවණේදී අපි සූදානම් කුක් විත් රයිගම්යයි ගම්පොලයයි එක එකතු වෙලා ඔබට රස 30ක් පිළිබඳව අලුත් රසයක් අද කියලා දෙන්න. සමකල නොහැකි රසය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් රයිගම් සමගින් අදත් අපි සූදානමින් ඉන්නවා ඔබේ නිවසට තවත් අලුත් රසයක් පිළිබඳව අත්දැකීම කියලා දෙන්න. අයිබෝවන් රයිගම්යටයි ගම්පොලයට දෙන්නටම. අයිබෝවන්. අද මොනවද වෙනස් රසයට එකතු වෙලා තියෙන්නේ? අපි හදන්න යන්නේ රයිගම් සෝයත් එක්ක සෝය ස්ටූ එකක්. දැන් වෙලාවක් නෑ මං හිතන්නේ. ඇයි? දැන් අපි කෑම උයන වැඩසටහනක් කරන්නේ. ඒකෙන් පස්සේ ගිහිල්ලා හදමු. මොකද්ද කියන්නේ? ස්ටූ එකක් හදන්න ඔයා හිතන තරම් ලේසි නෑ. ඒකට ලෑලි ඕනේ, ඒව ගාන්න කපන්න ඕනේ, යතු ගාන්න ඕනේ. ස්ටූ නෙවෙයි. ස්ටූ. ආ ස්ටූ. ස්ටූ. ආ. අපි පස්සේ හදමු ස්ටූ එක. ඉට්ස් ට්‍රූ. ස්ටූ. ස්ටූ. අද අපි කොහොමද හදන්නේ? මොකද්ද අපේ රස 30න් අද ප්‍රමුඛ වෙන රසය? අද අපි ගන්නේ රයිගම් සෝයා කරි රසය. මේක. මේ කරි රසය. කරි රසය. මොකද්ද විශේෂත්වය? ඕකේ, දැන් මම හදන ස්ටූ එකට සාමාන්‍ය ස්ටූ එකක් හදද්දි 3 5 ඇඩ් කරන්න ඕනේ. 3 5 කහ. ඕකේ තියෙන රසකාරක පැකට් එක තියෙනවා. ඒකේ ඔක්කොම ඇඩ් කරලා තියෙන්නේ 3 5 කහ. ඒ රසකාරක ඔක්කොම එකතු කරලා තියෙන්නේ. ඒකෙන් තමයි මම ඒක අද එකතු කරන්න හදන්නේ. එනම් මෙහෙම කියමු. ආ කොහොමද? අද නම් උදයේ කෑවා පිට්ටෝ කෑමක් හදනවා දාගෙන වෙට්ටෝ දුරින් ඉන්නේ ඇයි වෙන්න කොකිට්ටෝ කාලා බලනවද සොයා ස්ටූ ආ හදන්න පටන් ගන්න ඕන කරන දේවල් පැහැදිලි කරමු නේද කොන කියලා එතන තියෙනවා කැරට් තියෙනවා ඔව් අල බොන්චි මිරිස් තියෙනවා ලුණු මාළු මිරිස් කරමිචා පොඩ්ඩක් තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා තඹගත්ත රයිගම් සෝය කරි එක ඔව් සමිට් ඒකේ පැකට් එක තියෙනවා ෆ්ලේවර් පැකට් එක ඒක අපි හදනකොට ඇඩ් කරගමු ඔව් ඊට පස්සේ සුදු ලුණු පොල් කිරි අබ ක්‍රීම් තියෙනවා ඔව් ඔයිස්ටර් සෝස් තෙල් ඉසි තියෙනවා ඉසි මේ අපි ඉසි ගම්බිරිස් සීනි පොඩ්ඩක් සාමාන්‍යයෙන් ඉතින් අපේ මුල් තැන් ගෙදර තියෙන දේවල් තමයි නේ කොමේවා තමයි තියෙන්නේ සබහානික දේවල් අත්‍යවශ්‍ය දේවල් වලින්ම එහෙනම් ඔන්න ලිපපත්තු කර අදාදාන ස්ටූ එකක් අපිට ඔක පුරුදු රසයක් අපි වෙන වෙන නම් වලින් කියන මොකද්ද මේ මේ මේකට රටක් තියෙනවද මේක රටක් නෑ රටක් හැම රටකම හදන එක හැම රටකම හදනවා මේක අපි ඉස්සරහට කියමු නම වෙනස් වෙන හැටි ඔගේ හරියට හරි ක්‍රමයේ බලමු නේ කොතනින්ද පටන් ගන්න කියලා ඉස්සලම තෙල් ටිකක් දාගත්තා තෙල් නදි තුනක් විතර දාගත්තා තුනක් විතර ඊට පස්සේ මේ මොනවාද ඉඟුරු සුදු ලුණු තේහෙනි භාගයක් විතර එකතු කරගන්න දාලා පොඩ්ඩක් බැදෙන්න දීලා මේ කාලේ හරි වැදගත් නේ ඔව් 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 ප්‍රතිශක්තිකරණයට ප්‍රතිශක්තිකරණයට බොහොම වැදගත් කියලා කියන දෙයක් තමයි සාහිත අපි ගෙදර අනිවාර්යයෙන්ම උයන්න භාවිතා කරනම දෙයක් නේ හැම තිස්සෙම තියෙන දෙයක් නේ නේද අනිවාර්යයෙන් ස්වභාවික රසය නේ අන්න හරි කරබෙන්ජ ටික අපේ රසට ඊට පස්සේ අල වර්තාපල් කැරට් අමිරිස් අමිරිස් මාළු මිරිස් ලුණු ලුණු බොන්චි බොන්චි දැන් කැරට් බොන්චි අලයි අපි පොඩ්ඩක් තඹගෙන තියෙන්නේ නෑ තඹල නෑ අවශ්‍ය වෙන්නේ නෑ අවශ්‍ය වෙන්නේ නෑ අපි මේකෙම තඹ ගමු වතුර කොප් භාගයක් විතර එකතු කරනවා තැම්බෙන්න ඒක තැම්බෙන්න දෙනවා ඒක තැම්බෙනකම් මට කියන්නකෝ විස්තරේ අපි සාමාන්‍යයෙන් හදනවා සාමාන්‍යයෙන් මොකද්ද මේක රටක් තියෙනවද මොකද්ද මේ කතන්දරේ අපේ ආච්චිල හදනව නේද මිස්ටේක් කියලා මිස්ටේක් හදනවා ඒකම තමයි මේ ඒව කන්න ගිහින් ගොඩක් මිස්ටේක් වෙලා තියෙනවා අපිට මිස්ටේක් කරන්න දැන් දැන් සමකල නොහැකි රසයට මිස්ටේක් නැතුව හදන්න පුළුවන් මිස්ටේක් කරන්න නැතුව කුක් විත් රයිගමයි ගම්පලයයි එක හරියට හරි ඒ වගේම එතකොට ඒකේ මේකේ වෙනසක් තියෙනවද මම ඒකේ නෑ දැන් අද මම පොල් කිරි එකතු කරනවා මේක සාමාන්‍යයෙන් පිටරට සිස්ටම් එකට යනවා නම් ඒගොල්ලෝ හුඟක් දුරට පාවිච්චි කරන්නේ මේකට කෝන් ෆ්ලෝර් මේකම පිටරට විදිහට හදාගන්න පුළුවන් කෝන් ෆ්ලෝර් එකක් පොඩ්ඩක් දාගත්තා නම් හදාගන්න ඉස්ස ලැබෙනවා නියමයි වීසා ගන්න පුළුවන් හරි එතකොට අපිට ඕක මතක් කරන්න ඕන දෙයක් මේ ඔයා අද පාවිච්චි කරනවා කිව්ව නිසා මම මේ විශේෂයෙන්ම දැන් මේ වගේ රස පැකට් එකක් එකතු වුණාම දැන් අපේ ආදරණීය ජනතාව අතර පොඩි බයකුත් තියෙනවා ඒකට සාධාරණයි කියන්න බෑ මට විනාඩියක් දෙන්නකෝ ආ ඔව් අපි
දාගමු අප ක්‍රීම් ටික. අවශ්‍ය ප්‍රමාණයට අප ක්‍රීම් එකතු කරනවා. අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගත්තා. හැන්දි දෙකක් විතර එකතු කරා මම බලාගෙන හිටියේ විදිහට. ඊට පස්සේ සීනි චුට්ටක්. ගම්බිරිස්. සුවඳ බලලනේ මේ දැම්මේ. නෑ. ස්ටෝ කිව්වම ටිකක් ගම්බිරිස් රහ ඉස්සරහට එනවනේ. ඉස්සරහට එනවා. Right. ඒක මම කියාගෙන ගියපෝ කාරණාව තව තියෙනවා මම හරි කරන්න ඕනේ. හරි. හරි නේ ඒ අතරේ. මොකද මේ මේ බැකට් එකක් තියෙනකොට සමහර අයට බය හිතෙනවා. මොකද ඇත්තට මේකට වරදක් කියන්න බෑ. පෞගේ කාලේ සමහර නිෂ්පාදකයෝ කරපු වැඩ නිසා තමයි මේ ගැන බයක් ඇති වුනේ. මේ ගැන අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. මොකද රයින් ආයතනයේ හැමදාම මේ පැකට් එකේ සඳහන් දේ ඇතුළත තියෙනවා. ඇතුළත තියෙන දේ පැකට් එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා බය වෙන දෙයක් නැහැ. මේ යටිම සඳහන් කරලා තියෙනවා මේකේ තියෙන්නේ මොනවද කියලා. දේශීයව අපි සාමාන්‍යයෙන් කෑමට ගන්න දේවල්ම තමයි ඇතුළත් කරලා තියෙන්නේ. සමහර කෙනෙක් රසායනික ද්‍රව්‍ය වලට බය නම් මේ පැකට් එක කියෙව්වම එයාට තේරුම් ගන්න පුළුවන් මේ මේකේ අඩංගු වෙලා තියෙන්නේ මොනවද කියලා හරියටම. පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නේ ලෝකේ අනුමත රසකාරක නැත්නම් රස ප්‍රවර්ධක විතරයි භාවිතා කරන්නේ. එහෙම නැති ප්‍රොඩක්ට් වෙනම තියෙනවා. ඒවා තියෙන ප්‍රොඩක්ට් වෙනම තියෙනවා. ඔබගේ රසය අනුව ඔබගේ කැමැත්ත අනුව ඔබට තෝරගන්න පුළුවන් මේ පැකට් එකේ තියෙන දේ එකතු කරනවද නැද්ද කියන ඩිසිෂන් එක ගන්න පුළුවන් වෙන්න පැකට් එකේ සඳහන් කරලා තියෙනවා. ඔබට බොහොම පහසුවෙන් මොනවාද මේකේ තියෙන්නේ කියන එක. ඒ නිසා බය වෙන්න ඕනේ අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ සමකල නොහැකි රසය තමයි රයිගම් සමාගමෙන් නිරන්තරයෙන්ම ලාංකීය පරිභෝගිකයන් වෙත ලබා දෙන්නේ කියලා. දැන් අපි මොකද කරන්නේ? අපේ රසකාරක පැකට් එකේ භාගයක් එකතු කර ගන්නවා ඒකට. මොකෝ මම සම්පූර්ණ පැකට් එකම ගන්න නැහැ මේකට. මොකද මට විතරයි යා හදයි. ඇයි මට? නැහැ. නැහැ. නැ නැ. හැමදාම යා මට තමයි කැම හදලා දෙන්නේ. ඒ අපි දෙන්නගේ තියෙන සම්බන්ධතාවය මත කැරෙන දෙයක්. එහෙනම් ඉතින් කමන්නේ ඔයා රස බලන්න මට කියන්නකෝ. ඊට පස්සේ අපි සොයමිට් එක දිනවා. ඔව්. ඒක එකතු කරනවා. අපි දැන් සොයමිට් එක කලින් තම්බගෙන තිබෙන්නේ. කලින් තම්බගලා තියෙන්නේ. ඒකත් අර කිව්වා වගේම පැකට් එක සඳහන් කරලා තිනවා. සාමාන්‍යයෙන් මෙතෙන්දී අපි කරන්නේ මේ දවස් 30ට තියෙන රස 30 තව 300ක් 900ක් දක්වා වැඩි කරන එක තමයි මේ කරෙන්නේ. අලුත් ක්‍රම. අලුත් ක්‍රම. නමුත් මෙතන තියෙනවා ඕනම කෙනෙකුට ගත්තම කොහොමද මේකෙන් අපි රසවත් කෑමක් හදාගන්නේ කියන එක සටහන් කළා. ඒ නිසා මේක නිකන් මහා ලොකු මැජික් එකක් හිතාගන්න බැරි දෙයක් නෙමෙයි. ඕනම කෙනෙකුට සමහර වෙලාවට gedara නොන නැති වෙලාවට මහත්යයට උනත් උයා ගන්න පුළුවන් පහසු දෙයක්. සහ පෝෂණය රැක ගැනීම වෙනුවෙන් ඔබට අවශ්‍ය පෝෂණ සංගතක ටික මේ සමකල නොහැකි රසය දවස් 30ට රස 30ක් කියන අපේ සංකල්පයත් එක්ක ලාංකීය ජනතාවට හැමදාම අවශ්‍ය වෙන පෝෂණය ලබා දීම තමයි අපේ එකම අරමුණ. අරමුණ. ඊට පස්සේ ඉස්ට සෝස්. දෙහිඳි දෙකක්. ඉවරා. කාලා බලන්න ඉස්සෙල්ලා නිකන් දැනෙනව නේද ඇහැට මාර රසයි කියලා. ඒ හැමදාම කෑම එකක් හදනකොට අර ලස්සනක් තියෙන ඕනෙ ගින්න මේසෙට ආවට පස්සේ දැක්කම ආස හිතෙන විදියට හැදෙන්නත් ඕන. නැතිනම් ඒකත් එකතු වෙලා තිනෝ සහ ඒකයි. ඉසි චුට්ට. ඉසි චුට්ට. ඉසි ප්‍රමාණවත් විදියට නේද? තමන්ගේ රසම කියන්නේ. දැන් මේ රස අනුව රයිගම් ආයතන විසින් අපිට අත්‍යවශ්‍ය සියලුම ලුණු ප්‍රමාණයෙන් අපේ රට ස්වයං පෝෂිත කරන්න දක්ෂ වෙලා තියෙනවා. ඒ නිසා ඕන තරම් ඉසි තියෙනවා. ඉසි තිබුණු පළියට දාන්න එපා. අවශ්‍ය ප්‍රමාණය බලලා දා ගන්න ඕන. සහ 100%ක්ම සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පිරිසිදු ලෙස තමයි ඉසි ඔබේ වෙළඳපොළට එන්නේ සහ ඔබේ නිවසේ ආලින්දයට එන්නේ. දැන් රසය ගැන කතා කරනකොට සූපවේදේ කලාවක් වෙන්නේ මේ පෙනුම රසය පෝෂණය සියල්ල රැක ගන්න පුළුවන් නේ. හරි හරියට හරි බලන්නකෝ ඒ ඔක්කොම එකතු කරලා කිසිම අහිතකර දෙයක් නැතුව මේ සෝයා කියන්නේ සමහර අය බයයි. සෝයා මොනවද දන්නේ අපි ඔය කිව්වට අපි කණේක කියලා සමහරුන්ට බයක් ඇති වෙනවා. සෝයා කියන්නේ ශාකමය ආහාරයක්. ඒ නිසා බය වෙන කිසිම දෙයක් නෑ. අපි මස් වලිනුත් ප්‍රෝටීන් ගන්නවා, මාළු වලිනුත් ප්‍රෝටීන් ගන්නවා. හැබැයි ඒකත් එක්ක අපිට තෙල් ප්‍රමාණයකුත් වෙනවා. අපේ ඇඟට මේ දේන එක එච්චර හොඳ නෑ. මේ දේ කිව්වා මොන දේද කියලා අහන්න එපා. මේ දේන එක එච්චර හොඳ නෑ. නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි ඒ ස්වභාවික ශාකමය ආහාරය වෙච්ච සෝයා වල තියෙන තෙල් ප්‍රමාණය ඉවත් කළා තමයි මේ සෝයා හදලා තියෙන්නේ. ඒ නිසා ප්‍රෝටීන් වැඩි කෑවට අගුණ නැහැ. බය නැතුව කන්න. පොඩි දරුවන්ටත් දෙන ඒගොල්ලොන්ගේ ආහාර වටවල ප්‍රධාන වශයෙන් එකතු කරන දෙයක් නේ. බය වෙන්න එපා. හැමදාම එක විදියට කනකොට ටිකක් හැමෝම අකමැති. ඒ නිසා තමයි අපි රස 30ක් ගෙන්නන්නේ. දැන් අපි මොනවද එකතු කරන්න හදන්නේ? පොල් කිරි දිනවා. අඳු කෝප්ප භාගයක්. ඒක එකතු කරනවා. අපේ එක අපේ රහට ඕන පොල් කිරි. අනිත් රහට ඕන කොන්ෆ්ලා. කොන්ෆ්ලා.
හොඳයි. අපි ලෑස්ති කෙටි විරාමයක් ලබා ගන්න කුක් විත් රයිගමයි ගම්පලයයි එක්ක කොහොමද මේක පිළිගන්වන්නේ කියලා සමකලන හැකි රසයක් එක්ක දවස් 30ට රස 30ක් එක්ක අපි ඔබට කියන්න සූදානම් මේ කෙටි විරාමෙන් පස්සේ. මොනවද මැනිකේ කන්න තියෙන්නේ? අද රයිගම් සොය පොලොස් සැඹල තියෙනවා නිලමේ. මේකට ගහන්න රහක් තුන් ලෝකෙවත් නැහැ මැනිකේ. चिकन इस्सो देल्लु डेवल जाती महा गुटाक राइगाम सोया मीट रसे नाम समकल नोहे की माई अपी पोड़ी हीटियो हैटियेट वगा की में कियान राइगाम सोया मीट रसे नाम समकरान बै 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 माई राइगाम सोया मीट दवस्ती हट रस तिहक නැවතත් ඔබ විරාමයෙන් පස්සේ කුක් විත් රයිගමයි ගම්පලයයි එක්ක අපි සූදානම් කොහොමද මේ රසට පෝෂණය රැකගෙන හදාගත්ත අපේ ස්ටූ එක පිළිගන්වන්නේ කියලා ඔබට කියන්න. දැන් මොකද කරන්නේ? ඉස්සෙල්ලම පිළිගන්නන්නේ ඉස්සෙල්ල මේක අන්තිමටම විනාගිරි තියෙනවා රයිගම්. රයිගම් විනාගිරි මේක ස්වභාවික රසය. අපේ රටේ ගොඩ දෙනෙක් කැමැත්තෙන්ම කරන දෙයක් නේ. ඔව්. හැමදාම දෙහි දාලා කනවා. ඊට පස්සේ විනාගිරි දාලා කනවා. රසය වෙනස් කරගන්න තියෙන දෙයක්. ඉතින් මේක හානි කර නැති වෙන්න ස්වභාවික රසයටම තියෙන නිසා බය නැතුව එකතු කරගන්න පුළුවන් රයිගම්. ආ මේකෙන් තේ හැඳි කහමාරක් විතර වගේ අර සියල්ල එකතු කරාට පස්සේ අන්තිමට අවසානයේ නේ පිළිගන්නන්න කිට්ටෝ දාගත්තන හරිය. දැන් අර අපි වෙලාව ගැන කතා කරමින් හිටියනේ සාමාන්‍යයෙන් හෙට හදන කෑමත් බිරිඳක් ගෘහණියක් අද තමයි සූදානම් කරගන්නේ. දැන් මේක හදන්න කොච්චර වෙලා යනවද? සූදානම කොහොමද කියලා දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේකේ वेजिटेबल टीक तेबेन विनाडी हतर पहाक वगे कुमार विनाडी हतक पीलिगन पुल मेके वेजिटेबल के वेडिये तमकान मैश सामान कटट हेपनगानी ये गंट तमगत पोषण पोषण වැඩ කරන විශේෂයෙන්ම වැඩ කරන අයට තියෙන කාලය ඉතුරු කර ගැනීමේ ප්‍රශ්නෙදි හොඳ දෙයක්. ඔව්. නිකම් මොනා හරි කමුවා කියනවට වඩා gedara rasavattu අහිතකර බවක් නැතුව කන්න පුළුවන් දෙයක් ඉක්මනින් හදා ගන්න පුළුවන් දෙයක් ලොකු මහන්සියක් වෙන්න දෙයක්වත් නැහැ. නෑ. දැන් අද කාලේ බැලුවම ලොකු වියදම් දරන්නත් දැන්නේ දෙවිඳා කෑමට හැබැයි හදන කෑම පෝෂණයෙන් රැකෙන්නත් ඕනේ. ඒ නිසා ඔක්කොම ටික එකතු කරලා හැදුවත් දරුවන්ට මේක පෝෂණීය ආහාරයක් විදියට වෙනස් රසකට සමකල නොහැකි රසයකට දවස් 30කටම වෙනස් ආරයකට දෙන්න පුළුවන්. හොඳයි. හදල ඉවරයි. යාළුවට දෙන්නේ. ඔව්. මේක තමයි ස්ටූ. අපි අර කිව්වේ ඉක්මනටම කමු. කාලා බලමුද සෝයා ස්ටූ කියලා. අපි ඒක බලමු. පිළිගැන්වීම ඉතින් යාළුවන්ටම තමයි ලැබුණේ. අපිට ලැබුණේ නැහැ. එහෙනම් යාළුවම කියන්නකෝ රහ කොහොමද කියලා. අර විනාකිරිය එකතු කර ගැනීමෙන් තමයි මේකට රසයක් තවත් වෙනස් වෙලා වෙනස් රසයක්. ඒ නිසා බය නැතුව ගෙදර හදා ගන්න පුළුවන් පොඩි පොඩි දෙයක් එක්කුණක් කන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. බත්යක් එක්ක බය නැතුව කන්න පුළුවන් බොහොම ආසාවෙන්. මේක පොල්කිරි එකතු කරගත්තට නිකන් හොදි ගතිය නෑ. හොදි ගතිය නෑ. හොදි ගතිය තියෙන නෙමෙයි හදන්නේ. අපේ දෙවෙනි බතත් එක්කම නීමටම ගැලපෙනවා. හරියට හරි. හොඳයි. ඒ නිසා තමයි අපි කියන්නේ සමකල නොහැකි රසය ඔබට හැමදාම තිලින කරනවා රයිගම් සමාගම දවස් එක්ක. ඉතින් අද අලුත්ම අත්දැකීමක් ඔබට ලබා දුන්නේ. ඔබත් උත්සාහ කරලා බලන්න පෝෂණය රැකගෙන ගෙදර අයගේ ආදරෙත් රැකගෙන අඩු වියදමින් වෙනස් රසයක් ඔබට හදා ගන්න පුළුවන්. මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 077 60 61 කියන අපේ දුරකථන අංකයට කතා කරන්න. අපි සූදානම් වෙන්නේ අද දවසේදී වැඩසටහන අවසන් කරන්න කුක් විත් රයිගමයි ගම්පලයි එක. එහෙමනම් දෙන්නම ලබන සතිය අපි මුණගැහෙන සූදානම් වෙනවා වෙනස් රසක් දවස් 30ට රස 30න් අලුත් වෙනසක් අරන් එන්න සමකල නොහැකි රසයක් ලාංකීය ජනතාවට තිල්ල කරන්න මේ දෙන්නම ලබන සතිය එනවා කියලා පොරොන්දු වෙනවා. එහෙමනම් අයිබෝ.